ඔව් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ නිවැරදි විදිහට අහම විශාල ප්‍රශ්නයක්. මටත් ගණනාවක් කතා කරලා තියෙනවා. සුදුසු අයට හම්බෙලා නැහැ, නුසුදුසු අයගේ නම් තියෙනවා. ඉතින් මං හිතේ මේක නිවැරදි විය යුතුයි ඉක්මනින්. මේක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි. කොහෙරි වැරද්දක් කියලා තියෙනවා, නිවැරදි විය යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒක සමීක්ෂණ ප්‍රතිඵල. ඔව් සමීක්ෂණයේ ප්‍රතිඵලන්නේ සම්පූර්ණ වැරදි. අහිංසක අයට කරදරයක් වෙන්න තියන්න ඉඩ තියන්න හොඳ නැහැ මේ ආර්ථික ප්‍රශ්න තියෙන වෙලාවේදී. මේක නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් වුණා මම හිතන්නේ රජයට. වහාම ඒක නිවැරදි විය යුතුයි. අපි ඔක්කොම ඉන්නේ එතන. සමාජශීලීලායි බොහොම උපක්‍රමශීලීව නිලධාරී ටික ගැලෙවුණේ ජනතා විමුක්ති පෙරමුණ ඒගොල්ල මූලිකත්වය අරගෙන කන්ට්‍රෝල් කරගෙන බොහොම උපක්‍රමශීලීව නිලධාරීන් ටික ඉවත් කරගත්තා. ඒවල ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. එදා නිලධාරීන්ගේ මට්ටමින් මේක වුණා නම් මේ මෙතනට මේක වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මේකටත් අනුරකමානවල කියන්නේ ඔව්. ඒගොල්ලෝ මේ නිලධාරී අවශ්‍යගෙන උද්දෝෂණය කරගෙන වැඩ කරන්න ඉඩ නොදී මේ හැම ප්‍රශ්නයක්ම ඇති කරුවේ. ඒවල ප්‍රතිඵල තමයි ඉන්නේ. කොවිඩ් එක තිබිච්ච වෙලාවෙත් ඔවුන් නිලධාරීන් ගෙනල්ලා, ගුරුවරු ගෙනල්ලා ප්‍රශ්න ඇති කරන ඒගොල්ලෝ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න දේශපාලන පක්ෂයක් නේ. ඒක ඒ හිතක් පත්වක් නැතුව ඒ තීන්දුව තියන්නේ ගලෝ ගන්න. නෑ මොකුත් නෑ, බලමු මොකද වෙන්නේ කියලා. නෑ දැනුවත්. ඒ ජනාධිපති වහන්සේ ප්‍රකාශයක් කරුවේ. රටේ ජනාධිපතිව ප්‍රකාශ කරන පස්සේ මගේ මොකද තියෙන වලංගු භාවය. ජනාධිපතිව මගේ තමයි වලංගු භාවය. ජනාධිපත හොඳ ප්‍රකාශයක් ඊයේ කෙරුවා ගම්පහදි. අපි බලමු පාර්ලිමේන්තු මොකද වෙන්නේ කියලා. මම දන්නේ මම කැබිනට් එකේ නෑනේ. බලමු බලමු මොකද වෙන්නේ කියලා. ඔබතුමා කියනකොට තමයි මම දන්නේ. නෑ චන්දර බයනේ, අපි චන්දර ලෑස්තිනේ. අපි කොච්චර කැමතිද චන්දෙට හිටියේ. චන්දෙ තිබ්බනම් මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඔය දැඟිලිලි ඔක්කොම ඉවරයි නැතනි. චන්ද තිබ්බනම් බලන්න තිබ්බ ප්‍රතිපලේ මොකද්ද කියලා. දැන් එතුමා මේ අසැසන් සම්බන්ධ මොකද කියන්නේ? නෑ ඒක තමයි මං කිව්වා. නෑ මං කිය ඒකට විරුද්ධයි. අපි එහෙම අසාධාරණයක් වෙන්න දෙන්න බෑ අහිංසක ජනතාවට. ඉතින් සමරක් කියන්නේ කියලා කටේ කියන මේ තීර කට්ටිය දීලා තියෙනවා. ඔව් තීර කට්ටිය දීලා තියෙනවා කියලා තියෙනවා. ඒ ඔප්පු කරන්න ඒවත් දැනට අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ නිවැරදි විය යුතුයි. නිවැරදි විය යුතුමයි. වෙන මොකුත් නැත්නම් මට කියයි. දැන් අර මේ බඩගම මෝකලානේ රොටි කඩ ටික ඉවත් කරන්න යනවා. නෑ ඒක ඉවත් කරන්න අපි විරුද්ධයි. ඒක ඇත්ත වශයෙන්ම යහපාලන ආණ්ඩු කාලේ තමයි ඔය රොටි විකුණන අහිංසක අයව උසාවි නියෝගයක් කරගෙන ඉවලා එළෙව්වේ. ඊට පස්සේ අපි ආවෙන් පස්සේ ක්‍රමානුකූලව එක හැදුවා. හදර ඉවරලා අවශ්‍ය කරන කඩ ටිකත් මේ ව්‍යාපාරික මහත්මියගෙන් නිකන් අපි ලබාගෙන තියෙන්නේ. ඒතකොට දැන් ඒවා තියෙන්නේ ඒ තැන්වලට තියලා අවසරය ලබාගෙන ඒ තැන්වලට තියලා ඔවුන් ආපහු ඒ තැන්වලට දාන එක. සුභාධර්මයට ප්‍රශ්නයක් පරිසරයට ප්‍රශ්නයක් ඇති නොවන විදිහට. ඉතින් ඔවුන් එතනින් ඉලපුවම ඔවුන් ඇවිල්ලා CTB බස් ස්ටෑන්ඩ් එක මේ ඩිපෝ එක ගාව දාගෙන ඉන්නේ. ඉතින් ඇත්තටම මේ රොටියක් හදලා විකුණන ජීවත් වෙන අය නැත්තම් පොඩි කඩයක් දාන ඉන්න ජීවත් වෙන අයට ආණ්ඩුවකින් ඒගොල්ලන්ට සහයෝගයක් දෙනවා මිසක් ආණ්ඩුවට බරක් නැතුව ජීවත් වෙන මිනිස්සු ඔවුන්ට අසාධාරණයක් නොවේ. දැන් කොස්කැලෙත් ওই ප්‍රශ්නේ වුණාම මම මහමාර්ග ඇමති කොස්කැලෙත් මම මේ විදිහටම හදන්න ගියේ. ඒ වෙලාවේදී කිව්වේ අපේ ආණ්ඩුවෙන් මේවා කරේ. පස්සේ මම හොයලා බලනකොට ගෝඨාභය ජනාධිපතිතුමා දිනපු දවසට ඉස්සර දවසේ තමයි අස්සම් කරලා තියෙන්නේ ඔවුන්වත් එලවන්න. හැබැයි ඒක ගියේ අපේ රාජ්‍ය උඩින් සහ මං උඩින්. ඉතින් මම පස්සේ ඒක හොයලා බලපුවාම ඒකේ අස්සම ගහලා තියෙන්නේ ජනාධිපතිතුමා දිනන දවස් දෙකක් තියෙද්දි. ඉතින් මේ පොඩි මිනිස්සුන්ට මෙහෙම පහර දෙන්න හොඳ නැහැ. අහිංසක මිනිහෙක් නේ. මේ මිනිස්සයාගේ හැකියාවෙන් රොටියක් හදලා ජීවත් වෙනවා නම් ඇයි අපි එකට ගිහලා කරද කරන්නේ? අපි එකට උදව් කරන්න ඕනේ. මේ කරන්නේ කරද කිරීමක්. දැන් මෙතනදිත් අපි තීන්දුවක් ගත්තා දිස්ත්‍රික් මේකේ සංවර්ධන කමිටියේදී ක්‍රියාත්මක නොකරන්න වහම ඒකන හොයන්න මේ හොයලා ඉවරලා ඒ හදලා තියෙන කඩ ටික ආණ්ඩුවේ සල්ලි වලින් නෙමෙයි ව්‍යාපාර සමාගමකින් එක ලබා දුන්නේ මගේ ඉල්ලීමකට. ඔවුන්ට ඒවා ලබා දීලා ඉන්න ඇට ඒවා ලබා දෙන්න කියන තැන තමයි අපි ඉන්නේ. අධිකරණ නියෝගයට ගියේ හිටපොයනේ. ඒ රජයෙන් ඒ අධිකරණ නියෝගය අරන් තියෙන්නේ. ඉතින් අධිකරණයට අපි විරුද්ධ නැහැ. අධිකරණයට ගිහිල්ලා කරුණු දාපුවම අධිකරණය තීන්දුව දෙන්න එපා. හැබැයි ඒක කරපු අය වැරදි කරපු එක. පාරේ වෙළඳාම් කරන්න දිගටම අවසර ලබා දීමක් සිදු වෙනවා. එතකොට ඉදිරියේදීත් ඔය වගේ ඒගොල්ලන්ට කඩ දීම වෙන්න සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මට තේරෙන්නේ මට මහමාර්ග මැදයන්සේ පාරවල් වල වෙළඳාම් කරන්න දැන් දිගටම අවසර දීගෙන යනවා. දීලා නැහැනේ. මම දැනුවත් හැමතැනම එළවනවා. මම කියන්නේ එළවන්න වෙලාව නෙමෙයි. මේ රටේ අපිට ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ වෙලාවේදී නීති ඉස්සරහට දාලා පොඩි මිනිස්සුන්ට අරියාද නොකළ යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ.
එහෙම කෙරුවොත් මේ මිනිස්සු මේ මිනිසුන්ගේ හැකියාවෙන් ජීවත් වෙන්නේ. ඕන්න අපිට ආණ්ඩුවට පුළුවන් නම් ඒගොල්ලන්ගේ දවසේ ජීවන වියදම දෙන්න ඒගොල්ලෝ එළුවට ගමක් නැහැ. එහෙම නැතුව කරන එක වැරදි. ඒක සම්පූර්ණයෙන් මම විරුද්ධයි. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මම විශ්වාස කරනවා මේ හැම දෙයක්ම මේ 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 ප්‍රශ්නේ වුණත් ඔය සමුද්‍ර ප්‍රශ්නේ වුණත් මම විශ්වාස කරනවා මේ විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. රජයේ කාර්යාලය ඇතුළේ ඔබ බලන්න දේශපාලන ක්‍රියාත්මක වෙනවා. ජනතා විමුක්ති පෙරම බොහොම උපක්‍රමශීලී උන්ගේ එක්කෙනෙක් දෙන්නේ ගත්තාම ඇතිනේ විනාශයක් කරන්න. ඔවුන්ට 100,000 ගණක් ඕනේ නැහැ. ඒක ඔවුන්ගේ ඉතිහාසය බලපුවාම හැමදාම එක්කෙනෙක් දෙන්නේ එකතු වෙලා තමයි හැමදේම කරලා තියෙන්නේ. මිනි මරලා තියෙන්නේ, බැංකු හොරකම් කරලා තියෙන්නේ, මිනිස්සු හැදින රත්තරන් ටික උස්සන් ගිහලා තියෙනවා. ඔය එක්කෙනෙක් දෙන්නේ තමයි ගම්මල කරලා තියෙන්නේ. ඒගොල්ලෝ තමයි දැන් තට්ටු දෙකට දුන්න ගෙවල් ගහගත්තේ 77න් පස්සේ. ඒ අය හොඳට පේන බාණ්ඩකාරක කියයි මේ පක්ෂේ, මේ දිස්ත්‍රික්කවල, මේ ගම්මල. ඒ නිසා ඔවුන් හරි උපක්‍රමශීලී. ඔවුන් බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට කතා කරුවට අපි දැක්කනේ පාර්ලිමේන්තුව වට කරන්න කියපු දේවල්. ඉතින් ඔවුන් ගැන අමුතුවෙන් කියන්න දෙන්නේ නැහැ. අපිට ලොකු අවිශ්වාසයක් තියෙනවා මේ හැම දෙයක් පිටිපස්සෙම ඔවුන් බොහොම උපක්‍රමශීලීව ඔවුන්ගේ සමාජිකව හරහා ඔවුන්ගේ නහර ලේවල දුවන්නේ මේවනේ. කඩකප්පල්කාරී වැඩ තමයි ඔවුන්ගේ නහර ලේවල දුවන්නේ. ඒක අලුත් ඒවා ජානවල තියෙන්නේ. මේ ඔළුව හොල්ලපු අයනේ 89 තරුණ ටික නොමගයවලා අන්තිමට ගෝණිය දාන ගිහලා ඔළුව හොල්ලලා ඒ තරුණයන්ග ගිනි තියන්න උදව් කරපු අයනේ මේ ඉතුරු වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ මීට ඇටි දෙයක් බලාපොරොත්තු වෙන්න දෙයක් නැහැ. මේ ඊර්දා පාර්ලිමේන්තුව තියෙනවා. ඒක තියෙනවනේ. සජිබේ කියනවා මේ ප්‍රථම රටාම ඉතිහාස පාර්ලිමේන්තුවේ මොකද දැන්නේ. හොඳයි ඊර්ද දවසකෙත් පාර්ලිමේන්තුව තිබ්බම මොක මොකද එන්නේ. ඕක තියා කරදරයක් කරගන්න ඕනේ නෑ. නිමාඩු දවසක් කියලා හිතන්න ඕනේ නෑ. රට වෙනුවෙන්නේ ප්‍රතිවිකාර කරන්න ඒගොල්ලෝ එන එක හොඳයි. මිනිස්සු පාරේ පුදිනවා, ගස් නගිනවා, මේ ටිකේ මොකද මේ මේක නවත්ත ගන්න බැරිද අපිට? නෑ ඉතින් ගස් නගින්නේ නේ. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ මිනිස්සු ගස් නගින්න එපා කියලා කියන්නත් නෑ. ඉතින් ඒ නගින් මිනිස්සු ඉතින් එක එක ක්‍රම හොයා ගන්නවා. ඒ ගස් නගින එක හොඳයි. ගස් නගලා මේවා කරන වෙලාවදී ගල් කඩස්සයක් අරගෙන වෙඩි තියන්නේ නැතුව. ඔව් මිනිස්සු හිතනවා ගහක් නැගපුවාම මේ ප්‍රශ්නෙට ඇහුම්කන් දෙයි වඩා හොඳයි. අපි දැකලා තියෙනවා ඉතිහාසයේ වතුර ටැංකිය උඩ නැගින් නගිනවා, කරන්ට් අර තියෙන මේ විදුලි රැහන් උඩ නගින අපි දැකලා තියෙන කණු උඩට. ඉතින් මේක අලුත් දෙයක් නෙමෙයි. ඒ නිවුස් එකකුත් තියෙන්නත් එපා නේද? නෑ නෑ ආරක්ෂා ප්‍රශ්නයක් නෑ. එනවා මිසුදී.